ஐ போவன் சாதாரண பிளிகாண்ட சொன்ன யூடியூப் சேனல் கிட்ட அதாரகன அவ ட்ராம்ப் விஸ் இன் நிஷ்பாதன கண்ண ட்ராம்ப் டைகர் 1050 பைக் கேன சம்பூர்ண ரிவ்யூ கா அதா பி கதா கரும் மே பைக் கே ටයිග බයික් එකේ හිස්ටරි එකට ආවොත් ට්‍රැම්ප් සමාගම ටයිගර් කියන නම යටතේ නිෂ්පාදනය කරන පළවෙනි බයික් එක මේක නෙමෙයි. අපි ගත්තොත් 1920 ගණන් වල 30 ගණන් වල ඉඳලම ටයිගර් කියන නම යටතේ බයික් නිෂ්පාදනය වෙනවා. ටයිගර් 880, ඒ වගේම ටයිගර් කබ්, ඔය වගේ විවිධ නම් වලින් ටයිගර් බයික්ස් එනවා. නමුත් මේ ස්පෝර්ට්ස් ටුවරින් බයික්ස් යටතේ මුල්ම වතාවට බයික් නිෂ්පාදනය ආරම්භ වෙන්නේ ටයිගර් 400T කියන බයික් එකත් එක්ක. මේක 900 ධාරිතාව එන්ජින් එකක් තියෙන බයික් එකක්. ඊට පස්සේ අපිට ගත්තොත් 955i කියන ධාරිතාවය, කියන්නේ අපි ගත්තොත් ස්පීඩ් ට්‍රිපල් බයික් එකේ 955i කියන බයික් එකේ එන්ජින් එක මත පදනම්ව එනවා ටුවරින් බයික් එකක්. ඊට පස්සේ අපි මේ කතා කරන බයික් එක 1050 ටයිගර් බයික් එක නිෂ්පාදනය ආරම්භ කරනවා 2007 දී. ඒ 2005 දී එන ස්පීඩ් ට්‍රිපල් 1050 කියන බයික් එකේ එන්ජින් එක මත පදනම්ව මේක ස්පෝර්ට්ස් ස්ටෝරින් බයික් එකක්. එහෙම නැත්නම් මේක ඇඩ්වෙන්චර් බයික් එකක් කියලා කියන්නත් පුළුවන්. මේක ගොඩක්ම සැප පහසුව මාර්ගයේ සහ දුර ගමන් යන්න නිෂ්පාදනය කරපු බයික් එකක්. අපි පොඩ්ඩක් මේ බයික් එකේ එන්ජින් එක ගැට ඇවිල්ලා කතා කරමු. ඒ හදවත පැත්තට ආවොත් මම කිව්වා මෙයාගේ එන්ජිම පදනම් වෙලා තියෙන්නේ ස්පීඩ් ට්‍රිපල් 1050 බයික් එකේ එන්ජිම මත කියලා. අපි ස්පීඩ් ට්‍රිපල් 1050 බයික් එකේ රිවියු එක මීට කලින් කාලකට කලින් කරා. බැලුව නැත්තම් බලන්න ලින්ක් එක දාලා තියනවා. ඉතින් ඒ එන්ජිමම තමයි මේ බයික් එකට තෝදාගෙන තියෙන්නේ. මේ බයික් එකේ හැබැයි විශේෂත්වය වෙන්නේ මේක ස්පෝර්ට්ස් ටුවරින් බයික් එකක් නිසා නේකඩ් බයික් එකකට වඩා එන්ජින් එකේ පවර් එක ඩීටියුන් කරලා තියෙනවා. මේක ස්පෝර්ට්ස් ටුවරින් බයික් එකක් වෙනවත් එක්ක ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන වැඩි අවධානයක් දීලා ඒ වගේම ඉතාම පහසුවෙන් බයික් එක රයිඩ් කරන්න පුළුවන් විදිහට මේකේ බලය අශ්ව බල 122කට සීමා කරලා තියෙනවා. අශ්ව බල 122ක් RPM 9400 දී මේ එන්ජිමට ජනනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කිසිම ගැටලුවක් නැතුව 60 කිලෝමීටර 250ක වේගයේ මේ එන්ජින් එකට පහු කරන්න පුළුවන්. ඒ වගේම දුර දුවනවත් එක්ක එන්ජින් එක කූල් කරගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඒකත් එක්ක රේඩියේටර් එකක් සහ ඔයිල් කූලර් පද්ධතියක් විසින් බයික් එකේ එන්ජිම සිසිල් කරගන්නවා. තවත් දෙයක් තියෙනවා. මේක සිලින්ඩර් 3ක එන්ජින් එකක්. සාමාන්‍යයෙන් ට්‍රැම්ප් ගොඩක් ප්‍රසිද්ධත් සිලින්ඩර් 3 එන්ජින් වලට. සිලින්ඩර් 2කට සහ 4කට ගත්තොත් මේක මැද තියෙන්නේ. සිලින්ඩර් 2 බයික් එකේක ඉන්ධන කාර්යක්ෂමතාවය හොඳ වුණාට එක්සෝස් සවුන්ඩ් එක සහ වේගය අපිට එච්චර ගන්න හම්බ වෙන්නේ නැහැ ඉන්ලයින් 4 සිලින්ඩර් බයික් එක වගේ සමධාරිතාවයේ. ඒ වගේම ඉන්ලයින් 4 සිලින්ඩර් බයික් එකේ සද්ද හොඳයි. නමුත් ඉන්ධන කාර්යක්ෂමතාවය ටිකක් අඩුයි. ඒ වගේම නඩත්තු වේදෙම සාපේක්ෂව වැඩි. නමුත් මේ දෙක අතර මැදමාවතේ ඉතාම ප්‍රායෝගික එන්ජින් එකක් තමයි මේ ඉන්ලයින් 3 සිලින්ඩර් කියන්නේ. ඉතින් එන්නේ එන්ජින් එකක් තමයි මේ බයික් එකට සදාගෙන ඉන්නේ. සමාන්තර සිලින්ඩර් 3ක වැල්ව 12ක එන්ජින් එකක්. මේ එන්ජින් එක හරහා අශ්ව බල 122 RPM 9400 ජනනය කරලා 60 කිලෝමීටර 250 ඉක්මන වේගයක් ට්‍රැම්ප් විසින් මේ එන්ජිමට ලබා ගැනීම හැකියාව ලබා දීලා තියෙනවා. මෙහෙම අපි බයික් එකේ ඩිසයින් එකට අවිල්ල කතා කරමු. කොහොමද මේ බයික් එක රයිඩර්ට සහ මේ අනිත් බයික් වලින් වෙනස් වෙන්න කරලා තියෙන දේවල් කියලා. එකේ ඩිසයින් එක පැත්තට ආවොත් වීඩියෝ පටන් ගත්තෙම කිව්වා මෙයා ස්පෝර්ට්ස් ටුවරින් බයික් එකක් කියලා. සාමාන්‍යයෙන් ස්පෝර්ට්ස් ටුවරින් බයික් එකක් වෙනවත් එක්ක මූලිකව යොදා ගන්න දෙයක් තමයි විශාල රේන්ජ් එකක් යන්න ටැංක් එකේ කැපැසිටි එක වැඩි කරන එක. ඒ වගේම මෙයාගේ ටැංක් කැපැසිටි එක වැඩි කරලා තියෙනවා ලීටර් 20කට ප්‍රමාණයෙන් විශාල ටැංකියක්. මෙහෙමම ගත්තොත් දුර දුවනකොට වාතයට ප්‍රතිවිරුද්ධව ගමන් කරන්න වින්ඩ්ෂීල්ඩ් එක ටිකක් විශාලව සහ ඉදිරි කොටස වාතයට ප්‍රතිවිරුද්ධව ගමන් කරන්න පුළුවන් විදිහට ඩිසයින් කරනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ ස්පෝර්ට්ස් ටුවරින් බයික් අතර ඉස්සරහම ඉන්න බයික් තමයි අපි ගත්තොත් ඩුකාටි මල්ටි ස්ට්‍රඩා, ඒ වගේම ගත්තොත් ආයේ බලා ගන්න පුළුවන් BMW GS 1200 ඔයගේ බයික්ස් එක්ක මෙයා තරඟ කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් මේ බයික්ස් වලින් ලබා දෙන මූලික දේ ඊට වඩා ඉතාම අඩු මුදලකින් රයිඩර්ට අවශ්‍ය දේවල් ටික මේ බයික් එක ලබා දෙන්න හැකියාව හම්බ වෙලා තියෙනවා. මෙහෙමම මෙයාගේ ඩිසයින් එකේ තව දේවල් ටිකක් කිව්වොත් අඟල් 32.5 සීට් හයිට් එකක් තියෙන බොහොම
පහසු සීටින් පොසිෂන් එකක් එක්ක මේ සීට් එක උනත් බොහොම කම්ෆර්ටබල් සහ මේ පොසිෂන් එකත් බොහොම කම්ෆර්ටබල් දෙන්නෙක්ට කිසිම ප්‍රශ්නයක් නැතුව පහසුවෙන් රයිඩ් කරන්න පුළුවන් පොසිෂන් එක මේ බයිකේ දීලා තියෙනවා මේ මම හෑන්ඩ්ලින් පොසිෂන් එකේ ඉඳලා හැමදේම දුර කිලෝමීටර් 500 600 දුර දුවනකොටත් ඇඟට කිසිම අමාරුවක් නැතුව දුවන්න පුළුවන් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ මොකද ස්පෝර්ට්ස් ටූරින් බයික් එක පර්පස් එක වේගයෙන් යන එකවත් දනිස ගෑවෙන වංගුණාවන එකවත් නෙමෙයි ප්‍රධානම කාරණාව සුව පහසුව ගොඩක් දුර බයික් එක රයිඩ් කරන්න පුළුවන් වෙන්න හදන එක මොකද මේ බයික් වල මම කිව්වා පවර් එක ඩීටි උන් කරලා තියෙනවා කියලා ඒකටත් ප්‍රධානම හේතුව ඉන්ධන කාර්යක්ෂමතාවයේ හොඳින් තියාගන්න මේ බයික් එකේ ඉන්ධන කාර්යක්ෂමතාවයේ පැත්තට આવොත් ඇත්තටම ඉන්ධන කාර්යක්ෂමතාවත් බොහොම හොඳ තැනක තියෙනවා සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 15 20 අතර ෆුවෙල් කන්සම්ප්ෂන් එකක් මේ බයික් එකට අරගන්න පුළුවන්කම තියෙනවා ට්‍රැෆික් එක නැතුව සාමාන්‍ය එක දිගට දුර දුවනවා නම් ට්‍රැෆික් එකේ දින මීට වඩා අඩු වෙන ඕනම වාහනයක හේමයි ඒත් එක්කම තව කාරණා ටිකක් කිව්වොත් මේ වගේ ඩිසයින් එකක් අපිට බලා ගන්න පුළුවන් 2000ට කලින් ඉඳලම ට්‍රැම්ප් 400T ටයිගර් බයික් එකේ ඉඳලම මේ වගේ ආභාෂය අරගෙන තියෙනවා වර්තමානයේත් මේ ටයිගර් බයික් එක නිෂ්පාදනයනවා ටයිගර් 1200 එක්ස්ප්ලෝරර් එකේ XR සහ XE කියලා මොඩල් දෙකක් විදිහට මේක XE බයික් එක ප්‍රධාන වශයෙන් ඕෆ් රෝඩ්ම ටාගට් කරලා තියෙන්නේ ස්පෝක්ස් සහිත වීල්ස් ඒ වගේම කට්ට සහිත ටයර් එක තමයි එන්නේ XR බයික් එක ගොඩක් ෆෝකස් කරලා තියෙන්නේ රෝඩ් ගෝයින් බයික් එකක් විදිහට ඔන්න ඔය විදිහට තමයි මේ ටයිගර් බයික් එකේ ඩිසයින් එකත් එක්ක මූලිකව ගන්න තියෙන ඉතාලම සුවපහසු දුර ගමන් කරන්න පුළුවන් ඉන්ධන කාර්යක්ෂමතාවයේ ඉහළ රේන්ජ් එකක් තියෙන බයික් එකක් අර මම මුලින් කිව්වා වගේ මල්ටි ස්ට්‍රඩා GS වගේ බයික් එක තරඟ කරන්න නිෂ්පාදනය නොවුනත් ඒ බයික්ස් වලින් ගන්න පුළුවන් මූලික දේවල් ඊට වඩා ගොඩක් අඩු මුදලකින් ගන්න පුළුවන් විදිහට තමයි මේ ට්‍රැම්ප් බයික් එක මාකට් එක ඇඩ්‍රස් කරලා තින්නේ මම නැත්තම් අපි ගත්තොත් බයිකර්ස් ලාව ඇඩ්‍රස් කරලා තින්නේ එහෙනම් අපි බලමු මේකේ සස්පෙන්ෂන් බ්‍රේක්ස් සහ ටයර්ස් මොන වගේද කියලා බ්‍රේක්ස් පැත්තට ආවොත් මේ 2007 තමයි මේ ටයිගර් 1050 බයික් එක මුලින්ම මේ 1050 මේ ඩිසයින් එකත් එක්ක නිෂ්පාදනය ආරම්භ වෙන්නේ 2007 ඉඳලා නිෂ්පාදනය වෙන මේ බයික් එකට 2008 මුල් වරට ට්‍රැම්ෆිසින් ABS හඳුන්වලා දෙනවා ඉතින් මේ බයික් එකේ අපිට ABS බලා ගන්න පුළුවන් ඩුවල් චැනල් ABS මේක ඔන් ඔෆ් කිරීමේ හැකියාවත් මෝඩ්ස් වලට මාරු කර ගැනීම හැකියාවත් නැහැ ඕල්වේස් ඔන් ABS සිස්ටම් එක තමයි පාවිච්චි වෙන්නේ යම් කිසි හේතුවකින් ඔයාට මේකේ ස්ටොපීස් වලට වගේ යන්න මේකේ සෙල්ලමක් දාන්න ඕන නම් ABS අපිට ඩිස්කනෙක්ට් කරන්න සිද්ධ වෙනවා මැනුවලි මේ මම අපිට කැලිපර්ස් බලා ගන්න පුළුවන් නිසින් 4 පිස්ටන් කැලිපර්ස් දෙයක් ඉදිරි බ්‍රේකින් පවර් එක කන්ට්‍රෝල් කරගන්න ඒත් එක්ක 320 ඩිස්ක් දෙකක් බලා ගන්න පුළුවන් ඒ වගේම පසුපස 255 ඩිස්කයක් එක්ක නිසින් කැලිපර් එකක් බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි බයික් එකේ බ්‍රේකින් සිස්ටම් එක පාලනය වෙන්නේ ටයර් සයිසස් වලට આવොත් ඉස්සර 120යි 70 ස්ටෑන්ඩඩ් ටයර් සයිස් එක පිටිපස්සේ බලා ගන්න පුළුවන් 180යි 55 සයිස් එකේ ටයර් එක නමුත් මේක 190 200 වගේ වෙනකන් ටයර් එක යොදා ගැනීම හැකියාවක් තියෙනවා මෙහෙමම සස්පෙන්ෂන් පැත්තට આવොත් මේකේ ස්ටෑන්ඩඩ් එන්නේ Showa 43 mm inverted forks ඒ වගේම පිටිපස්සෙත් Showa monoshock එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ බොහොම සුවපහසු සහ adjustable සස්පෙන්ෂන් කට්ටලයක් තමයි මේක යොදා ගන්න මොකද දුර දුවනකොට සාමාන්‍යයෙන් විවිධ මාර්ගවල රයිඩ් කරන්න වෙනවා විවිධ බර බයික් එකේ අරගෙන යන්න වෙනවා මේ ඔක්කොමත් එක්ක බයික් එක ප්‍රීලෝඩ් වලට ගැලපෙන විදිහට ඇඩ්ජස්ට් වෙන බොහොම සුවපහසු සස්පෙන්ෂන් කට්ටලයක් මේ බයික් එකට දාගෙන තියෙනවා මෙහෙම තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ ප්‍රධාන වශයෙන් මේ බයික් එකේ ටයර් සස්පෙන්ෂන් සහ බ්‍රේක් ඒ වගේම අපි ඊළඟට බයික් එකේ එක්සෝස් නෝට් එක අරගෙන බලමු කොහොමද මේ ඉන්ලයින් 3 සිලින්ඩර් බයික් එකේ එක්සෝස් සවුන්ඩ් එක කියලා මීටරකට આવොත් අපිට බලා ගන්න පුළුවන් semi digital meter panel එකක් මේක tachometer එක එහෙම නැත්නම් RPM එක analog බලා ගන්න පුළුවන් speed එක මෙච්චර වෙලා මෙච්චර කල් දුවලා තියෙන දුර ඒ වගේම average fuel consumption එක ඒ වගේම top speed record එකක් සහ tramp bikes වල තමයි මුල් වශයෙන් අපිට බලා ගන්න හම්බුනේ top speed record එකක් දැන් නම් ඉතින් indian bike වෙන RTR වගේ bike වල top speed record එකක් බලා ගන්න පුළුවන් ඒ වගේ දේවල් මේ bike එකේ බලා ගන්න හැකියාව හම්බ වෙනවා ඒ වගේම මේක ටුවරින් බයික් එකක් කරනවත් එක්ක මම කිව්වා මූලික දේවල් ඇඩ්‍රස් කරලා තියෙනවා කියලා බයික් එකට අවශ්‍ය වෙන. ඒ කියන්නේ ABS දීලා තියෙනවා අපිට ට්‍රැක්ෂන් කන්ට්‍රෝල්, ක්‍රූස් කන්ට්‍රෝල් බලාගෙන හම්බ වෙන්නේ නැහැ. නමුත් 2007-08 කාලේ ආපු බයික් එකක් විදිහට බොහොම සෑහීමකටපත් වෙන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රොනික පැකේජ් එක ගැන. ඒ වගේම මේකට හීටර් ග්‍රිප්ස් දීලා තියෙනවා. මොකද ලංකාව වගේ නෙමෙයි දුර දැන් ලංකාවේ වුණත් අපිට නුවරඑළිය වගේ යනවා නම් සීතල පළාත යනවා නම් මේ හීටර් ග්‍රිප්ස් වලින් ගොඩක් රයිඩ් එක ඇද්දක සීතල වෙන එක නවත්ත ගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් දුර රටවල් සීතල රටවල් වල දුර රයිඩ් කරනකොට අත් දෙක සීතල වෙනවත් එක්ක ඇත්තටම බයික් එක කන්ට්‍රෝල් කරගන්න අමාරුයි අපිට මොකද ලිවර්ස් සහ ඇක්සිලරේටර් එක අනිවාර්යෙන් පාලනය කරගෙන අත් දෙක හොඳ හොඳට තියෙන්න ඕනේ හිරි වැටෙන්නේ නැති වෙන්න. නමුත් සීතල වෙනවත් එක්ක අත් දෙක හිරි වැටෙන එක ගොඩක් මේ හීටර් ග්‍රිප්ස් වලින් පාලනය කරගන්න පුළුවන්. ඒ ටික තමයි අපිට බයික් එකේ මූලික මීටර් පැනල් එක සහ මේ ඒ ආශ්‍රිත දේවල්ම කතා කරන්න තියෙන්නේ. අපි එක්සෝස් නෝට් එක අරගෙන බලමු. කාරණාටයක් කතා කරොත් මේකේ වේගහයක ගිය පද්ධතියක් බලාගන්න පුළුවන් ස්ලිපර් ක්ලච් එකක් බලාගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් අලුත් මොඩල්ස් වල අපිට ස්ලිපර් ක්ලච්, ක්වික් ෂිෆ්ටර්, ඒ වගේම ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් සහ රයිඩින් මෝඩ්ස් ඉතාම දියුණු රයිඩින් මෝඩ්ස් බලාගන්න පුළුවන්. දැන් මේන 1200 cc කාණ්ඩයෙන් එන XC සහ XR Tiger Explorer බයික්ස් වල මේ බයික් එකේ මං කිව්වා රයිඩර් කෙනෙක්ට අවශ්‍ය මූලික දේවල් ටික බලාගන්න පුළුවන්. සැප පහසු ධාවනයක් ලබා දෙනවා, හොඳ ෆුවෙල් කන්සම්ප්ෂන් එකක්, එහෙම නැත්නම් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා දෙනවා. ඉහළ රේන්ජ් එකක් තියෙන ලීටර් 20ක ටැංක් එකක් තියෙනවා, සුව පහසු හැන්ඩල් එකක් තියෙනවා. ඒ වගේම රයිඩර්ට අවශ්‍ය මූලික දේවල් සියල්ල ලබා දෙන මීටර් පැනල් එකක් තියෙනවා. ඔය ඔක්කොමත් එක්ක අපි ගත්තොත් මේ ට්‍රැම්ප් ටයිගර් 1050 බයික් වලින් ලංකාවේ එකම එක බයික් එකක් තියෙනේ. මේ බයික් එක විතරයි දැනට තියෙන එකම බයික් එක. ඉතින් කට්ටිය අහන දේ මේක දැන් කීයක් වටීද කියන වගේ දේවල්. ඉතින් දැනට මේ බයික් එක වටිනාකම රුපියල් ලක්ෂ 8ක් 10ක් අතර වගේ තමයි යන්නේ. ඉතින් මේක ඉස්සරහට මේක අලුත් මොඩල්ස් වෙනවත් එක්ක අනිවාර්යෙන් වැඩි වෙනවා. මේක 2007-08-09 ඔය කාල සීමා තුළ නිෂ්පාදනය වෙච්ච බයික් එක නිසා තමයි ඒ වගේ මුදලකට අලෙවි වෙන්නේ. ඉතින් ස්පෝර්ට්ස් ටුවර් බයික් එකක් ඕන නම් සැප පහසුව ගමන් කරන්න සාමාන්‍යයෙන් බජට් එකට සෙට් වෙන මල්ටි ස්ට්‍රඩා එකක් ගන්න ගන්න GS එකක් ගන්න බැරි නම් මේ වගේ බයික් එක ඇත්තටම මේ වගේ බයික් එකක් හොඳ ඔප්ෂන් එකක්. රටවල් වල පාවිච්චි කරන හොඳ ඔප්ෂන් එකක්. ලංකාවෙත් ඉතින් සාමාන්‍ය කෙනෙක්ට ගන්න පුළුවන් නම් ස්පෝර්ට්ස් ටුවර් බයික් එකක් විදිහට ගොඩක් හොඳ බයික් එකක්. මොකද ෆුවෙල් කන්සම්ප්ෂන් එක සමහර ඉන්ඩියන් බයික් වලට වඩා හොඳ තැනක තියෙනවා මේක හරියට රයිඩ් කරනවා නම්. ඉතින් අද අරගෙන ආව ට්‍රැම්ප් 1050 ටයිගර් බයික් එක මේ බයිකේ රිවිව් එකට දෙන දක්ෂිණටත් තෑන්ක් කරන ගමන් නෙක්ස්ට් වීඩියෝ එක එනකම් thank you very much, ride safe.